සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගයියෆස් YouTube channel එක බලන හැමෝටම. ඉතින් අද අපි කතා කරන්නේ මේ ලංකාවේ නම ජාත්‍යන්තරට අරන් ගිය එක්තරා ගායිකාවක් ගැන. ඇය තමයි යොහානි. ඉතින් යොහානි කියලා කිව්වහම අද වෙද්දි මේ යොහානි කියලා කියන්නේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම දන්න චරිතයක් වෙලා. ඒ අපූර්ව ගීතයක් නිසායි. අපේ රටේ පසුගිය දිනවල හැම තැනම වගේ කතාබහ ලක් වූ චරිතයක් හැටියට තමයි යොහානි අපි හඳුනගන්නේ. ඇත්තටම ඇය පෙරලිකාර චරිතයක් ලෙස තමයි මේ වෙද්දි අපි දකින්නේ. මැණිකේ මගේ හිතේ කියන ගීතය ඇය ගායනා කරමින් ආందోళනාත්මක ලෙසින් තමයි මේ දිනවල ඇය ජනප්‍රිය වෙලා තියෙන්නේ. කොහොම නමුත් අපි දැක්කා ඉන්දියාවේ අමිතා බච්චන් පවා මේ ගීතයට ඉතාම ආදරය කරන බව දක්වමින් තමන්ගේ Facebook ගිණුමේ සටහනක් තියලා තිබුණා. කොහොම නමුත් ඇය ගායනා කරන ගීතේ මුල් අයිතිකරුව වන්නේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය ගායකයෙක් වන සතිෂන් රත්නායක. එලෙස මේ ගීතය ඇයගේ හඬින් ලෝ පුරා ජනප්‍රියට පත්වීම සමග ඔහුගේ ගීතේ මගහැරන බවක් දැන් එක අමුතුවෙන් කියන දෙයක් නෙමෙයි. ඉතින් ඒ ගැන දැනගන්න මේ ළඟදී තිබිච්ච YouTube නාලිකාවක තිබිච්ච සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙන්න මේ විදිහට සටහනක් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් ඔහු මෙන්න මේ විදිහට ඉතාමත් අපූරු නිහතමානී කතාවක් කියලා තිබුණා. ඇත්තටම ඉතින් මේ වගේ දෙයක්, ඒ කියන්නේ අපේ රටේ දෙයක් මේ වගේ එළියට යනවා කියන්නේ ඉතාමත් අමාරු දෙයක් තමයි. මට ඉස්සෙල්ලාම යොහානිව හම්බුනේ චමත්තයගේ ස්ටුඩියෝ එකේදී. ඊට පස්සේ ඉතින් චමත්තයයි මායි කතා වුණා යොහානිව දාලා අපි කවර් එකක් කරමු කියලා. ඉතින් ඒ වැඩේට යොහානිත් කැමති වුණා. ඇත්තරම නඩු කතන්දර කිසිම දෙයක් නැහැ. මේ සේරම කටකතා. මම ගොඩක් ආසාවෙන් කරපු වැඩක් තමයි මේක. මෙන්න මේ වගේ ඊටම නිහතමානී කතාවක් තමයි ඔහු කියලා තිබුණේ. කොහොම නමුත් මේ වෙද්දි යොහානිගේ YouTube channel එකේ subscribe ප්‍රමාණය මිලියනයකටත් වඩා වැඩි වෙලා තියෙනවා. ඉතින් අපිත් යොහානිගේ ඉදිරි ගමනට සුබ ප්‍රාර්ථනා එකතු කරන ගමන් ඇයිගේ ලස්සනම ලස්සන රූපරාම බෙලක් අපි ඔයාලා වෙනුවෙන් අරන් ආවා. ඔයාලත් කැමති නම් මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා.